ස්පර්ශය සිද්ධ වෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ජීවිතේන්ද්‍ර ඒකාග්‍රතා මේ චෛතසික හත සබ්බ චිත්ත සාධාරණ චෛතසික රහතන් වහන්සේටත් තියෙන ඒ චෛතසික හතේ විදිහටම ස්පර්ශය කියන එක සිද්ධ වෙනවා නොවෙනි සම්පස්සේ. පැහැදිලි සර්. ස්පර්ශය අව්‍යාකෘතයි. හරිම පැහැදිලි ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේ ඔතනින් කතා කරන එක අපි දැන් මේ දැන් Zoom සාකච්ඡාව ඔස්සේ, එතකොට YouTube එක ඔස්සේ ඔතනත් මේ ගොඩක් අය අහගෙන ඉන්නවා. එතකොට ඔය ශබ්ද ධාතුව ඔය ශබ්දයේ තරංගයක් හැටියට අපිට මෙතන මේ වදිනවා. එතකොට මේ දැන් මගේ තියෙන රාගදේශ මෝහානුව, තව කෙනෙක්ගේ තියෙන රාගදේශ මෝහානුව මේක මනසට ගැටෙනකොට දැන් එළියෙන් ආපු පණිවිඩයේ විකෘතියක් හැටියට හම්බ වෙන්නේ අපිට. විඤ්ඤාප්ති රූපේ හැදෙනකොට, විඤ්ඤාප්ති රූපේ හැදෙනකොට රාගදේශ මෝහ තිබුණොත් දැන් ඔය අපි සංනිවේදනයේ ලෝකට කියන්නේ ආකේතනිය සහ විකේතනිය කියලා. ඒ කියන්නේ දැන් මගේ හිතේ හැදෙන ඒ විඤ්ඤාප්ති රූපය ඔබතුමාට ඇහෙනකොට ඔබතුමාට මම කියපු දේ තේරෙන්න නම් මගේ හිතේ හටගත්ත ඒ විඤ්ඤාප්ති රූපය ඒ ශබ්දය ඇසුරෙන් ඔබතුමාගේ හිතෙත් හටගන්න ඕනේ. ඒකට තමයි විකේතනිය කියන්නේ. විකේතනය. අදමයි ඒ විසුවාවින් නැස. ආකේතන විකේතන. ආකේතනිය කියලා කියන්නේ මම විඤ්ඤාප්ති රූපය හදන අවස්ථාව. විකේතනය කියන්නේ ඒ විඤ්ඤාප්ති රූපය ඔබතුමාට ගෝචර වෙන අවස්ථාව. අවසර හඳුනන එක අනන්ත සමානතර ප්‍රත්‍යයෙන් වෙන්නේ නේද? ඔව්, ඒකත් බලපාන. ඒකත් බලපාන. එතකොට අන්න බලන්න, එහෙනම් දැන් මම මේ කතා කරන එක ඔබතුමාලා සිංහල නිසා ඔබතුමාලට මේක විකේතණී වෙන්නේ. ඒ කියන්නේ මේ විඤ්ඤාප්ති රූපය ඔබතුමාලගේ මනසෙ නැවත ප්‍රතිනිර්මාණී වෙන්නේ. හැබැයි මේක අහන් ඉන්නවා වෙන ජාතික කෙනෙක්, ඉංග්‍රීසි ජාතිකේ, එහෙම නැත්නම් ප්‍රංශ ජාතිකේ. ඔහුට මේ රූපය අන්න විකේතණී වෙන්නේ, ඩිකෝඩ් වෙන්නේ, එන්කෝඩ් වෙනවා. එන්කෝඩ් ඩිකෝඩ් කියන්නේ ආකේතන විකේතන. දැන් මේක එයාට ගෝචර වෙන්නේ ඇයි? ඒ විඤ්ඤාප්ති රූපය හදන ද්විතීක සංඥා පද්ධතිය ඔහු තුල නැහැ. ඒ කියන්නේ භාෂාවනේ. ඉතින් ඔය ගැන කියන්න කිව්වොත් දැන් භාෂාව ගැන කියන්න වෙනවා ලොකු පාඩම මට. එතකොට සයින ඔතන්ට අර බලපානවා නේද? එතකොට අර චිත්තද සුද්ධාස්තකතයි ආකාශ ධාතුවයි කියන තැනදී අර ප්‍රඥාවේ ප්‍රභා සබහ කොච්චරක්ද කියන එක අර කර්මජ රූපාටයි හරියට හරි. ඒ නිසා තමයි දැන් මම මේ කියන එක ඔබතුමාට එක විදිහකටත්, තව කෙනෙක්ට තව විදිහකටත්, තව කෙනෙක්ට තව විදිහකටත් එකම දේශනාව 10 දිනකට 10 විදිහකට වැටෙන්නේ. අන්න අර විඤ්ඤාප්ති රූපේ 10 දිනාගේ විකේතනේ වෙලා තියෙන. අන්න ඒ කියන්නේ 10 දිනාට මේ මම දේශනා කරන ඒ පණිවිඩය ඔවුන්ගේ මානසික අර්ථකථනය වෙලා තියෙන 10 විදිහකට. ඒ කියන්නේ විඤ්ඤාප්ති රූප 10ක් ඇදිලා තියෙන. දැන් මම කියන එකම තේරෙනවා නම් මගේ හිතේ උපදින විඤ්ඤාප්ති රූපෙම ඔබතුමාලගේ හිතේත් උපදින්න ඕන. එහෙම වුණොත් අන්න කියපු දෙයම වැටහුණා වෙන්නේ. දැන් නැත්තම් වෙන්නේ මොකද? අර හිතේ තියාගෙන ඉන්නවා කළුවා හෙට උදේට යන්න තියෙනවා මාරපන. දැන් විඤ්ඤාප්ති රූපේ ඇතුලේ තව තියුණා නොකියුව කෑල්ල. මාරපන යන්න ඕන මොකටද කියලා. ඒ කෑල්ල දැක්කේ නැහැ කළුවා. උදේම නැගිටලා ගියා මාරපන. ඉතින් නැගිටලා ගමරාල බලද්දි කෝ කළුවා කියලා. කළුවා ගිහිල්ලා මාරපන. ඇයි ඒ? ඔහුට අර බලන්න ඔහුට ඒ කියපු එකෙන් ඒ විඤ්ඤාප්ති රූපය ඔහුට කොච්චර වැටුණාද? දැන් ඥානවන්තයෙක් වුණා නම් ඔහුට ඒ විඤ්ඤාප්ති රූපය වැටහෙනවානේ. ගමරාල කියන්නේ හෙට උදේට කළුවා මාරපන යන්න තියෙන. එතකොට වැටහෙනවා මොකක් හරි වැඩකටනේ මේ යන්න කියනවා ඇත්තේ. අන්න ඒ අදහස් කරන රූපේ නැත්තම් ඒ වචනේ ඒ අදහස තුළ තියෙන රූපේට විඤ්ඤාප්ති රූපේ කියන්නේ. ඒ අදහස් රූපේ අන්න වැටහෙනවා ඥානවන්තයෙක් නම්. එහෙනම් මේ හෙට උදේ මාරපන යන්න කිව්වේ මොකක් හරි වැදගත් වැඩකටයි කියන අර්ථය වැටහෙනවා. නමුත් කළුවා කියන්නේ මෝඩ තරුණේ. මේ තරුණයාට අර කියපු අර්ථයේ කොච්චර දුරකටද පසක් උනේ? ඔහුට වැටුනේ හේතු දෙයට නිකන් මාරමණ ගිහිල්ලා ඉන්න කිව්වා කියලා. ඉතින් නැගිට ගා මොකද කරේ? කාගෙන්වත් අහන්න නැතුව පැදුරක් උල්ල දීලා ගියන්න මාරමණ. ගිහිල්ලා ඉවර වෙලා දවල් වෙනකොට ගෙදර එනවා. කෝබල කළුව මොකද උනේ උදේ පාන්දර මේ ඉඳලා අපි හොයන උඹ කොහෙද ගියේ කියලා ඇහුවාම කො මම මාරමණ ගියා. ඇයි ඒ?
ඇයි ගමරාල කිව්වේ ඉර උද්දේම මාරපණ ගිහින් ඉන්න ඕන කියලා. අන්න බලන්න. බණ කිව්වමත් ඔහොම වෙලා නැද්ද ගොඩක් අය? සමහර උන්ව කළුව මාරපණ ගියා වගේ. ඊට පස්සේ බයිනෝ. මෙහෙමයි කිය. ඉතින් බැන්නට නම් ඉතින් මං කිව්වේ මට නම් ඉතින් පොඩ්ඩක්වත් දැනින්නේ නැහැ බැන්නට. මං අනුකම්පා කරනවා නේ පවුනේ මේ මිනිස්සු කියලා. ඒ නිසා අය බනින්නේ. හොඳයි නිසාන්ත මහතා, තව තියෙනවද ප්‍රශ්න? නෑ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට අප්‍රමාණ පින්. මේ ඉතාම පැහැදිලිව මේ සද්ධර්මය අපිට පහදලා දෙනවා. අප්‍රමාණ අපි කුසලයක්, අපි හැමෝම අප්‍රමාණ පුණ්‍ය කුසලයක් කරලා තිනවා මේ කාලෙක ඉපදිලා මේ දේශනාවල වලට මේ සවන් දෙන්න. අපිට අපි මේ ඒ කියන්නේ සංසාරෙම ආපු ගමනේ ඒ හේතු සකස් වෙලා තියෙන එක අපිට පේනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ කැහෙන්න. එතකොට එහෙනම් මේ මොහොත වෙනකන් අපි කොච්චර මේ සංසාරේ මේ පද ටික ඇහෙන්නේ නැති වෙ ඇහෙන්න කොච්චරක් අපි ඇවිල්ලා දිනවද කියන එක අපිට පේනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් තවත් මේක මෙතනින් මේක ඉවර නොවුනොත් තවත් කොච්චරක් මේකේ රස්තියාදු වෙන්න වෙනවද කියන එකත් පේනවා ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම පේනවා. ඒකත්. එහෙනම් ඒ වගේම තමයි තවත් පේන්න ඕන. ඒ රස්තියාදු ඇතුලේ ලැබෙන කිසිම දෙයක් නැහැ. දුකක් ඇරෙන්න. ඒක පැහැදිලිමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ ඒක පැහැදිලිමයි. දැන් මම මගේ කියන්නේ කිසිම දෙයක් නැහැ. පංච උපාදානස්කන්ධය ඇතුලේ. අසකු ලෝකෝ සබ්බම් පහය ගමනීය. දැනට යමක් තියෙන වගේ පෙන්නට ওই ටිකක් දාලා යන ටිකක්. ඒ නිසා ඉන්නකන් තියෙන්නේ හොඳින් ඉන්න. නැති බැරි අසරණ සුගී මගී ආචකාදී සියලු දෙනාට උපකාර කරගෙන ධාර්මිකව ජීවත් වෙන්නයි තියෙන්නේ. අවබෝධය කියන්නේ අන්න ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් විතරමයි අවබෝධය ලැබෙන්නේ මිනිස්සෙට. අනිත් හැමෝම අන්ධකාර ජීවිතයක් ගත කරන්නේ. ඕන් දන්නේ ජීවත් වෙන්න ඕන ක්‍රමය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවක විතරයි දන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න ඕන ක්‍රමය. ඒකට තමයි ධර්ම අවබෝධය කියන්නේ. කොහොම ජීවත් වුණත් මැරෙනවා නම්, හැම ජීවිතයක්ම මරණයෙන් කෙලවර වෙනවා නම්, එක වතාවක් ජීවත් වුණාම මදිද? මට කියන්න උත්තරේ. මදිද? හොඳටම ඥානවන්තින්නක තේරුම් ගන්න හොඳටම ඇති. මේ අත්භවය ඇති ඔබට ආයි උපදීන හිතන්නේ දින මෝඩකමට. ඒක එහෙමමයි ස්වාමීන් වහන්සේ. අවුරුදු 100ක් මේක නොදැන ජීවත් වෙනාට වැඩිය මේ මොහොතේ මේක දැනගෙන මේ මොහොතේ ඇරිලා යන එක සපයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඒ මේ මොහොතට දැනුණා නම් ඒක ඊට වැඩිය සපා. එතන තමයි සැප තියෙන්නේ. අවබෝධය තුලයි සැප තියෙන්නේ. ඒක යෝචේ වසසතං ජීවය අපස්සං උදයව්‍යං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ උදයව්‍යං. මේ උදයව්‍ය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණා නම් ඇති කියන අනිච්ච ලක්ෂණය දැකලා අනිච්ච ලක්ෂණය දැකලා එක දවසක් ජීවත් වුණා නම් ඇති. අනිච්ච ලක්ෂණය නෝද? වසර 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ. මොකද සතර අපායවත් ඉක්මවලා නැහැ අසත්පුරුෂ මෝඩ මිනිහා. අනිවාර්යෙන් මැරිච්ච ගමන් ගිහිල්ලා වැටෙන්නේ මහා නිරයකට. වැටුණාට පස්සේ තමයි ඒක විනාශි දන්නේ කොච්චර ලොකු විනාශකටද වැටුනේ කියලා. යොදුන් ගණන් උස ගිනි දැල් මැද්දේ අන්තකල්පයක් කියන ගණන් කරන්න බැරි වර්ෂ කෝටි ප්‍රකෝටි ට්‍රිලියන ගණක් වසර ට්‍රිලියන ගණක් දරා ගන්න බැරි උෂ්ණත්වයකින් දැවෙන්න සිද්ධ වෙච්ච දවසට මේක අද ඇහෙන්න පුළුවන් සුරංගනා කතාවක් දෙයක් උමේ කියන්නේ. නැත්තම් මේක නිකන් මේ හිතට එනේවද කියන්නේ කියලා. මම කියනේවද මේවා? සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බලන්න අරගෙන මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ ශුන්්‍යත වග්ගයේ තියෙනවා සූත්‍රයක්. දේවදූත සූත්‍රය කියලා. අරන් බලන්න කොච්චර භයානකද කියලා. නිරේ ඉතින් ඕනෙම වෙලාවක මේ අවබෝධය ලැබිලා නැත්තම් දැන් මේ නිශාන්ත මහත්මයා කියන විදිහට එතුමා කියන්නේ අන්න ඒක තියෙන්න ඕනේ. කියන්නේ නැවත තමන් වෙනස් කරන්න බෑ. මේ තමයි අවබෝධය. මේ හැර අවබෝධයක් නැහැ. යනාදි වශයෙන් ඒ අවිද්‍ය ප්‍රසාදයට පත් වීම හැර වෙන කිසිම ක්‍රමයකට සතර පායෙන් ගැලවෙන්න බෑ. එහෙනම් නිරන්තරයෙන්ම වණහන්න කියන්නේ ඒ අවිද්‍ය ප්‍රසාදය ඔබ තුළ ඇති වෙන නිසා. එහෙනම් මේ ධර්මයෙන් ඔබට ලැබෙන පිළිසරණ මෙච්චරක් කියලා කියන්නේ වැපින් උදින ඔබ දන්නේ මෝඩ මිනිස්සු. ඒ නිසා තමයි අර නිකන් නිකරුණේ නිස් දොස් කියන්නේ. අනන්ත ගින්දරකින් මුදවන්නේ දන්නවද? අනන්ත ගින්දරකින් දවසකින් දවසකට දෙහෙකට උරුම ගින්දරක් නෙවෙයි ඒක. ගණන් කරන්න බැරි වාස ප්‍රමාණයක් අනන්ත කාලයක් දැවෙන්න සිද්ධ වෙන අනන්ත අප්‍රමාණ කායික සහ මානසික ගින්දරකින් නිදහස් කරන අමෘත ධර්මය, අමා ධර්මය, බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය. ඉතින් ඒ නිසා
ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව ජීවත් වෙනවා කියන්නේ මහා මෝඩේ කාලකන්ණියෙක්මයි. වෙන කියන්න වචනයක් නැහැ. සමාජ සම්මුතිය උ කොයිතරම් බැබළෙන පුද්ගලයෙක් වුණත් ආර විනයට අනුව බාලයෙක්මයි අඥානෙක්මයි. හොඳයි, තව ප්‍රශ්න තියෙනවද? නිශාන්ත මහතා තියෙනවද තව ප්‍රශ්න? සියලු ප්‍රශ්න නිවාරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට අනුපදිසේසි පරිනිර්වාණය තෙක්ම නිරෝගීවත්ව තවත් මේ දහම් වැස්ස වස්සල තව ලක්ෂ ගණනක් මේ මේ ගේ ඇහැ පාදවන්න ඔබ වහන්සේට ඒ භාග්‍ය ලැබේවා කියලා මම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටම සියලු පුණ්‍ය කුසල් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ මේ සදහම් මණ්ඩපය, මේ ලොකුතුරු වර්ණ සදහම් මණ්ඩපය සංවිධානය කරන මේ රැස්වලා ඉන්න සියලු දෙනාටම ඒ සියලු පුණ්‍ය කුසල් නිවන උපනිස්ස පිණිසම නිවන පිණිසම උපනිස්ස වේවා කියලා සියලු දෙනාට මනෝවදන් කරනවා. සාදු 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 පෙරවන් සරණයි. සුභපත් වේවා, උතුම් නිවනම් දෙත්වා, සුඛී භව සුදීඝාය පෙරවන් සරණයි. දැන්